හැමෝටම සබ දවසක් පේවා ඔබ කවරුත් දැඳදන්නවා බදු අංචනකයෙක් මේ වෙදි හිරේට කියා ඒ කවරත්නවෙයි අරු නලෝසිස් ඇත්තට මර්දුු නැලෝසිෙස් විතරද ලංකාවේ බදදු වංචාකරවන් වෙලයින්. අර්ු නැලෝසිස් වංචා කලේ රුපියල් බිලියන තුනාදසම පහහි කියලා කියන්නේ. නමුත් තවත් රෘපියල් බිලියන නමත්ය හතරකආදායම් බදු නොගෙවූ අය ලංකා න්නවා කියලයි කියන්නේ. කවදේ අය. ංකාවේ සමහත නගහනයෙන් බදු ගේවන්න සියයට තුුණනායි කියර තමයි කියෙන් සීනි බදදුුවංචාවේ න අපිට අහිමියුණ මුද රුපියල් ිලියන ලියන දහසය දහස් හත්සය හත්ස අටක් දකුණ වාසියාවේ විශාලම වැඩ්බදදුවංචාවනෙත් ලංකාේ. ඒ දෙද දෙේසාහ දෙද හරවර්ෂයන් තුළ ගණන රපියල් බිලියන තුන්ාජසමණන්නමයයක් කොහම නමුත් එහෙදී විගණ වාර්තා අනුව අපට අහිමි ප්‍රමාණය රුපියල් බිලියන තුන්සිය අසු අටක් මේ සියල්ලම කොහොම දුනේ ඇයිේ රටේ මනිස්සු මෙච්චර හොරකන් කරන්නේ ලංකාවේ බදු තිහාසයා සමඟ මම ඔබට අද කතා කරන්නේ අපේ රටේ කොහොමද මෙච්චර බදු හොරු බිහිවුණේ කියන එක සම්බන්ධව. ලංකාවේ හැදුනුඋපස්සා පස්පෝොත්් ෙකුත් කිරීමත් බදුවංචනකයන්ට වාසිවෙන ආකාරයට සකසර තියෙනවා කියල තමයි වාර්තාාව දකුණුවාශාව ලොකුම වැඩ්බද වංචාවක් සිද්ධ වෙන්නේ එහි ප්‍රමාය තුනයි දසම පහ හතයි එ සම්බදධව පුද්ගලයන්ගේ ප්‍රමාණය දාහතරක් ඔන් සිරෝධනම භාවිතා කරලා තිබුණේ දන්නවමසේ අසු තුන වර්සය එපතුදුන බවට සැකසු හැඳරුම් පත් කොහොම මෙහම වනේ නමුත් ඇත්තට මේය ඒ පදදින තිබුණේ දන්නවමසය පහ දනමේ පනත්තක දන්නවමසේ පනසාහතයි දන්නමේ පනසාහතර එ දන්නමසේ පනස්හය දන්නමේ පනස්තුන දන්නමසේ හැටහය එද නමසේ හත්තාවගෙන වර්සවල. ඕන් බැංකු ගෙනනම් පවාස කකල තිබන දන්නමසේ අසු තුන වර්සය පුතුුණ කියලා. ඒ හැඳුණුම් පත්වලට නමු කොම පරා පරස පාර්තිමතවේ හැඳුම් පත් ැන පුද්ගලය ලාප පතිකිරීමේ දෙපාර්තිමතුව ම සස්වාම ඔවන් කියල තිබුණා ඒ හැඳුම් පත් ඔවුන් ෙකුත් කළේ නැහැ කියලා. එවන් වට පිටාවක් වර්තමානය තුළ බිහිවෙද්දි. වසර දෙදහස් පන්සයකට වඩා පැරණී තිහාසිත් තිබෙන අපේ රටේ අතීතය සිට. දක්වා බද ඇකරීමේ විද ක්‍රම වෙද පැවතුු අනුරාධපුරෝග පහිටව ඇම් සිිලාලයකනවල අපට දකිින් ලබෙන බදදුවර්ග පිළිබඳව. ඉන් පසු ෙුණු පොන්න්නරුව මහනුවර වනිල ආජධානයගලදී අපි අප රට ඒ බද ක්‍රාත්ම කකුණු බවට පැරණේ මෝලාස්්‍රවල වෙලා තිීරු. මෙට විදිමත් බෞද කම ක්‍රාමක රමිලාල දනම දේ ආදායමත් දොර්තිමන්තු ස්ථාපන කිමත් සමගම. එඇතන්සිට ගවුණු වසර අනුවකට වැඩිකාලයක් ශ්‍ර ලාංකාේ බද ක්‍රමේ වෙනනකම් ප්‍රහක් සිද්ධ ල තිීීම. ස්වර්ස පලවන සීවසේන්පත්තුම ාජධානයට අයත්තුන පදේ ශහාශිතව බදුකම ක්‍රියාත්මක වුණු බව පැරණෙ සිනාලේකනවල පට දක්නට ලැබෙනවා. එහිදී කුසිකරම කටු සම්බන්ධයෙන් වන බදුවර්ග දෙක් කයිකරලාත් කියරතමයි සඳහන් වවෙන්නේ ඒ ගොවිතන්කිරීම සඳහ වැැව් අමනුවලින් ලබාගත් ජලය වෙනුවෙන් ගෙව් දකපතිබත්ත හා ගෞවන්ගේ ධාන්‍ය අස්වෙන් ගෙවූ බෝජක පති කියරමේ බදවර්ග දෙක. එයි නොේ බෝජ පපතියහවත් ධානෙ බදු රජ ාණ්ඩාගට අදම ලබටු පදහනු මාර්ගය වුණනා කළ තමයි කියන්නේ ඉතා අමතව ජලාසවලෙන් ඇල්ල මසුන් සඳහ මජිකපති නමෙන් බද්ධ කයි කල බවත්. ඒ වගේම පෙරියකාඩු ඒ සඳහ වනවා පෙරිකකාඩු ගිරි ලිපිය, පෙරිකකාඩු විහා ිරි ලිපියක සඳහගනම බදදු ඇකම සඳහ ස්ථාත කරළ තිබුණ ස්ථාන නම් කලපතුන් කණන්නිය කාණක, හ ඇතකකින නමින් තම හඳුනල තිබුණේ. අන්ුරාධපුරයෝග අගභාගද රජකම් කරපු හතරවන උදේ රජතුවා. බදුලු ටැමම් ලිපියේ ස්ථානය කරළ තීරවා එහි දක්වල තියනවා එකල්ල පැවතී. වෙලද නීතිරීත පිබඳව. ඔබක දන්නවති ්‍යහේ දන්න දන්නකි නෙක්න. එම නීතිරිීතට අඩුව පාඩිභෝගකන්ට නොපෙන්වා අලවිකල බාණ්ඩ සඳහා දෙගුණයක්. බදගේවන්න සිද්ද වුණ ලන්නකො මරවැඩක්ක එක. ඒකාල ලෙදගෙන් බදු අයකිරීම සඳහා පදිල්ලත් කිය නමින් නිලධාරෙන් පරිසපත් කර තිබුණ ගලතම ජය සහන් කරන්න. එයින් පැහැදිරිවන්න එක වෙළෙන්දන් සඳහා අය බදු ක්‍රමයක් ක්‍රියාත්මකුණා කියන එකයි. අනුරාධපුර යොගයේදී මහාචිත්ත ගොඩවාය ගෝ කරන්න වැනිවරයන් ඔබ දන්න වවැළදදාම් සහ ප්‍රසිද්ධිට පත්තල තිබුණ. එකල ඒ වරායන්නේ ආන එන අපන ෑයන බදුවකොතු කිරීමට මහා පටු ලද්ද නමින් නිලධාරියෙක් නිළිදාාන්න පිරිසක් පත් කර තිබන කලලා පැලින් පැරණ මෝලාස්ටනව සහඟු යන්රාධ පුරගෙද දුවක කිරීම හහා විිශාල රාජ්‍යආදායමක් ලැබිලතියෙනවා රට ඉරමතරව ඉඩම් බදු සහ ගැල් බදුවය කළ බවට එකල ස්ථාපත කළලාතිෙන සමහාර සිලාලය කනොවල දක්වොල තියෙනවා. එයින් නිගමනය කරන්න පුළුවන් අපට අඩුරාධපුර යොගයේදී අපේ රටේ විද්ධිමත් දම ම ල ති බුණන්යි කියලා වර්තනගේම තමයි බැලෝක. අත තේත් අපි කණන්න තමයි බද හෙද ො නර රජධාන පැත්තරගම පොනද රජධානය පාලන කල ප්‍රභත ්‍රබහතම පාලක ඇතමයි ම මහා බරාක්‍රම බහු රජතුමවා. ඒ ඒ යගේද සිංහල සේන බුරුමේ ආක්‍රමණය කර කල සහන් අත ැරව නාට කාල පුරුම කම ල ති ිරට ෝද මහ පරක්ක හ රජත්ම දසක කියට වැි කාල දක වැඩිකාල දක්න දාව. න්ඩ චෝල අධිරාජ්‍යන්ටයට එරහි සටන් කරන තියනවා. එය දකුණු ඉන්දී සෙල්ලිපිය වල සඳහඟෙන කියලා ලංකාවේ පොත්පත්ව සඳහඟෙනවා. එහහිදී සිංහල සේනා දකුණ ඉන්දි අරුපදේශ ආක්‍රමය කරලා සටන් කිරීම සුවි සේෂී කාරණාවක් වුණා වගේම එහෙම සටන් මෙහෙවන්න අවශ්‍ය විශාල මුදලක් අවශ වෙලා තියනු. ඇත ඒ සඳහා එකල ජනතාවට අධික බදු බරක් පටවල තිබුණ කියලා මහන්සේ දැක්වෙනවා. පරත්තම් බහව රාජ්‍ය සමයේ බද අයෙක් කළ ආකාරය පිළිබඳව. නයිනැතිව සෙල්ලිියේ සඳහන් වෙනවා තොරතුර සඳහන් වෙනවා පරක්්‍ර බව රජතුමා දක්කන දේශේ පාලකයා වශයෙන් කටයුතු කරද්දිී අයබද එකතු කිරීම සඳහා බහන්්ඩාගාරික නමින්ව නම් දැනු තියෙ නමින් නිලධාරී පිරිසත් කර සිටි බව ඉතිහස පොත්තුර සඳහන්ගවා කේතිසි නිෂ්ාංක මල්ල රජතුවා ස්තුවර් එක්දාසකකිසි අසු තුනේ ද දසකති අනු ය වෙනකං ඒ කාලෙතුල පොන්නර පාලනය කර ඔවු රජකමට පත්වීම ගැන ටවේසියන්ගේ එචන සතුට වනේ නැ ඒ හෝ කාලංග වන්සිකෙක් කද. ඒසා රටවවැසිියෝන්ගේ හිත දිනාගැනීම සඳහා ක්‍රමයක් අද වගේම සහ අතිතයවාගේම වර්තමාන ඇත් එහෙමයි නිසාසංග මල්ල රජතුවා මුලින්ම කළේ ඒ වනවිට ජනතාව මත පටවල තිබුණ පරවල අපි නොනේ ඒ බදු බර අඩු කිරනෙ එක පොළොනරයෝගේයේදී කුසිකාරමය කරු සම්බන්ධයෙන් පිසම්බුරුවත සහ කැති අඩ නමින් බදුවර්ග දෙකක් අය කළ බව න්තලේ පෙහි පිහි පිහිත්ලතින ගල්ලාසන සල්ලිිය දක්ල තියෙන. නිසංගමල රජ සමයේදී ඔය පිසබුරුවත නම් බද්ධ සම්පූර්ණයම ඉවත් කරලා රට වැතියන්ට සහන දුන් බව එකල ස්ාපල ස්ථාපිත ය සල්ලිපියල සහන් වාක නිස්සං මල්ලි කලගන්න නිසාංග මල්ල ගැන්නේ හොඳ රජක් ර හිතුව. ො ොක් බරිතහන්ේ නැගර න්දී ඔල ස හගම සේ කරලලා නැව කපිතාන්නරයෙක්. සේක කම නයක නවක පතාන යක ලොහ තිහසෙකව ඔබන් ොඉග්‍රි ජාතයකු නහ දක්කන දව මදරශසයට පබර්තමානය චෙන්න්නයිදලා තමන්ගේ උපන්ටට බලාගෙන අදී කුණාට වකට අසුනා කියර කියනවා. හිස්වාර ස එෙක්දා සයිස්සේ හැටේද සිදුව යනතුරෙන් නොස් ගමන් කර පොය නැව විනාසනාකිවා. එහි තමගේ ජීවි අසීරූම් බේරග නැවිල්ලා. ඇත්ක දහදදනෙක් ලංකාවට ඇවිල්ලා. තෙකුුණා මර බුතුරලටම ගොඩ බැහලතින්. කොහමරි හැගිල එන්නකුට හම්මයන් පිරිස න්ද ුටරට ෙ රාජ රජතුම ප ප හ න රාජසි රජතුමගේ ර තින ඒ කාලය තුල නොක්ස් ියල තින පොතක් හිස්ටරිකල් රලේන් න හල් හිස්ලිකන් හිස්ටරිකල් රලෂන් සිිලෝන් කියලා. වාර්තාවක් එඒ හලිදක්ල තිනෙ එකල් උඩට රජකන් කරපු දෙවට රාජසිංහ රජතුමා රටවසියන්ගේෙන් අය කළ බදු වර්ග පිළිබඳව කරුණු එහි දක්වල තිබුණ කියලා කියනවා වාර්තාාවල මම එක දැකරනෑ ඒ වාර්තාවටන්න වුව රටවැසියන්ට වසර එකට තුන්වතාවක් බදුගෙවන්න නියමවෙලා තිබුණා ඒ බදු භිවිධ ද්‍රව්ියෝලින්ගේ උපවතමයි එහ සඳහඟවෙන්නේ එතකො ඕගොල හලත යාතරට මැනෙක් තෙල්යකඩ මී පැණි බඩ ඉරංගු. ඉට රෙදී දු කල ඇදලොගේදෙවල් ඇතුනත්තුනා කියර කියකිරීම ඒ වගේම දෙවනට සාජසිංහ රජු. උඩරට රාජධානය පාලනයක රද්දි මුහුදු බට ප්‍රදේශ පාලනය කළ පපුතුගේසින් ලන්දෙසින් එගොලු වෙනවෙනම මත් බද අය කරලා තියෙනවා. එහෙම අයක කල්ලා තිබුණ බද්ද අතරට අපි දන්නවා කුරුන්දු කොරුන්දුවලට මහබද්ද තොටබල්ල බද්ද බිම්බද්ද ඒ වගේ දෙෙවලුත් අයිතුවලා තිබුණ මේ පුතු ගේසින්කාල් පපුතු ගේසා න්දේය ජාතිී. ගෙන් පෙසෙරට ලල්ල ගත ිහන්න ජාතිකන් අපේ රටට දුන්නා නැතිවෙන්නම හොඳටම බදු ගහලා තිබුණා වර්තහන්ෙ ඔය දැන් කාලේ හකිජටත් වට හමට පෙ බද හ ර ම ද සය අනහේද ිාන ලංකා මුතුද ප්‍රදශවලට බලයල්ල ගත්තා න් පස එද සටසේ පහලවෙද මුලු රටේ බලය සියතට ගැනනිීමට බිතානෙ හැකව හම ලංකායි බලබගත් බිතාන ජතික අධික බදු බරක් ප ද හ තිල ටේදී ොරින්ට ඩු රවරය ලංකාවට ඩ පස හු තාම සාධාරණ බදුමුදලත්තමයි ප කොහ එහිදී පරව න ඇඟ බද්ග ෙ ෙවන්ත ජන රෝදයක් ල් ල න. ඒ ත ර බද හි ද. ි ති දනමස හතල ටේද පට නිදහස ලාන එෙක්ම, බෙරටේ විශාල වසයෙන් බද්දු අය කරා කියලා පැරණි මූලාස්ටවල සඳහන්ගෙනවා. අපි ඒඔගේ සඳහන් බදුවර්ග කීපියයක් බැලෝත්තෙම ඇඟ බද්ද ඊට පස්ේ ඇඟබද් කරන්නේ පිරිවිල්ලමයි වැඩි හිටියක් බවට පත් වනට පස්ස බදු කරති නොේ දන්කාල ගහලමයින බදු ගහනෑ මරලා බද් ගලෙකක් දාලාතිව දීවර ද්ද පොල් බද්ද තුවක්කු බද්ද ඒවගේ සෙරප්පු බද්ධ පාරබ්ධ බලුබද්ධ නවගේ බොහෝ දෙවල්. කාලෙග හල න අපට නැතිවන්නම එද නමචේ තිස් දෙකේදී අපේරට අදය බද මුලින් හඳුලද තියෙනවා හිදී දන්නමචේ තිස්සකේ ඉඳල තිස් දෙක කාලය තක්ෂේර් වර්ය ලෙසින් සල කල තියනවා. එම බඳවල පරිපාලන කටයතු සඳහත් දන්නමචේ ති් දෙකේම ආදෑය බඳ දෙපාර්තමිට ස්තාම කලාගෙල ඉති හසය සඳහගෙනවා එහි ප්‍රථම කොමසාරිස්තවරයා ලෙස එන්ජ හක් හැම් පත් කරලා තිබුණ බුධල් සහ මුදර බදදු කාරයාලයත් එද න තුනේදී ආදයම් කලඒත් ආදයම් බද දෙපර් සමග ඒක බද කර ුණගල හසවාර්තාව සඳහගෙන. ඉන්න නතුරයි හැදුන්වලා තියෙන ආදායම් බදු බූදර් ස මුද බද පපාර්තිමන්තු කියල. පසු කාලෙ හිනම දේ ආදායම් බද දෙ පාර්තිමන්තු දයටට ෙනනස්තුලා තින කොහමුණ ොය කාලය කාලයට ද වර්ග ීපයක් බලොත් හම එද නමස හතලස් ේද අතරේක බද දනම තලිස් අටේද ලාබ බද්ධ ද නමසය පනස්ටේදී දන බද්ධ. ඒගේම වියදම්බදධ තියාග බද්ද ඒවාගේ වෙදනමසිේ හැටේකේද ජාතික සංවර්ධන බද්ද සහල්සානාධාරබද්ධ ඒවාගේ අධිබද්ධ විකුණුම් බද ඒගේ වෙෙදනමසි හැටතුරේදදි ව්‍යාර පිරිවවැටු බද එදනමේ හත්තේකිද ප්‍රාගධර බද. එ නම අසතු නේදී 15 රත් හපන ද් එද නම අසූ හයේද, පොලිය ම රදවාගැනීම මේ බද්ද ඒවාගේ ද නම අසුවටේද ට හ ූ ද ය සහල හ හ ව එද නම අන ති ති ආක්ෂක බද නිශ්චේද ස්තු මත රවා ගැනීමේ බද්ද. එද නමසය අනුවටේද, ාඩ සහ සේවා බද්ධ දෙදස්ගේ දී. එතු කළ අගේ මත බද හමනත් වැ්ක කියර දැන් කතාරනක. ඒවාගම දස් පායිදි, සමාජය වගකීම් බද්ධ දශනමේදී, ජාතිය ගොඩනගේ මේ බද්ද කියලා. බොහෝවිිත බඳ අපිට ගහලා තියනවා දෙදා සවිසි දෙකෙ දෙසම්පර් මාසෙ තිස් එක වෙනෝට දේශයාදයක් දෙපර්තිිමේන්තුවේ දත්තවට අනුව අපට එකරගතයව තිබුණ හිංග බදු මුදල ප්‍රමාණය දඩ සහ පොඩි සමඟ රුපියල් බිලියර නමසය හතරක්. දෙදා සිසිතුනේ ජූනි තිස්වනි දින ශී ලංකා රේගුවේ හිග බඳ ප්‍රමාණය රුපියල් බිලියන හයදසම හතා එකක්. සිතු නි දිනනට සුරාබ දෙපර්ති ෙන්න්තු එකතු රීමට ඇ හිග බදු ද සන්න ව රුපියල් ල යක් වුණ. රටක බඳදුවාදායම රාජ්‍ය මූ පතිපත් ේ ප්‍රාන කොට ක් ල දැ ඔයා න්න මත් දන්නවා. ී ලංකා රජවෙනුවෙන් බද වාදාෑම එක්්‍රස් රන ප්‍රදහනා අයතන තු අක්ති නවා ඒ දේසි යා දායම් දෙපර්ති න්තුව ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපර් ෙන්න්තුුව. දසගකට විත කලින් ලංකාව රජ්‍ය ආදෑම දළදේයෙන් නිස්පාන සයටට විස්ස සීම පසු කරල තිුණ ඒ සීලංකා මහබැංකෝ දදා ශසිි දෙක වාර්සික වාර්තා වනුව එමගේ අට ජසම දෙක දක්වා පහ වරල තිුණ. දදා ශවිසි දෙකේ වසද සී ලංකා රජ ආදම ගොලි වසයෙන් අවමා අගයක් වුණ රටවල් එකසිය අනෝතුනක් අතරින් සීලංකාවට හිමියයොතුති බුණන. එක අනුවවෙනි ස්ථානය හොඳේ මකතියාගන්න පාර්ලිවේතුවය ක්‍රම සහ විද්ධී පිළිබඳව කාරර්ග සභහවේ පළමු වාර්තාව තමයි ඔය සහන්ග තින් මංගුවේ කීරඩිග දෙදා සිුන් වර්සේ අපේක්ෂත රජයේ ආදායමන් සිට අනුව එකක් බදවාදායමෙන් සමන්න වතුනාහ. ඒ වසර මුල් මාත හැතු අපේක්ෂත බදවාදාෑම එකතු කිරීමට ප්‍රදා අතන තුන මත් ර ති වන මං ස්තල ගේා පාතරතු වන දේ ආදයන් පාර්තිමෙන්න් සිට හතරි දෙග ්‍රේගව සියට තිස්තුුනක් ුරබදද පර්ත්මෙන්න්සිියට හතලිස් එකක්. පමනක් ව ං න හ ක් නමුර. මූල්ිය ක්‍රියාවලියට අරත්නවන අධමත් අන්ස ගණ නාවත්යන බැංකු ප්‍රකාශන රසි්පත්තාදිය නැතුව සල්ලි ගන්න සන හතලස් පහක්කතර ජනතාවක් කින්නවා ඒවගේ විදේශලම විදේශවෙලදාමදී. වැරදි විදියට ඉන්නොයි සකස් කරලා බදු මගහරන විදේශවි බදු මගැහැල්ලා. විදේශවිනි මේේ ස්‍රීලංකාවටවීමෙන් තොරෝ වෙනත් සටවලට තැපත් කිරීම මගින්. රකට මරිකා ො ර් ෙල න දෙක මුදලක් ලංකා රජයට හෙම ලංක ජයට ක ල ගැන්න ඔය ටයි ටයි හමට මහහිම කන දුක්ව න දුක් න ලංකාව පා මත් ම ගන් ර්මත ස ලා විසි තු ක්ති නත් ුරබද වා දයම සිට හැත්තතුනක් ලැබ ප්‍රධාන සමාගන් දෙක විතරයි ක කියල ගැ ගැන ොල්ලෝ උු දාගෙන ොච්චර අරකුටක බිහත් අර පොල් කියයි ගල් කියයි ඔක්කම විවත් ඔගුල් ල ෝ. ිත් ගොල්හගේෙන් බොනේක් බීල වැටිලයින් නැවැන් ලංකාව බද හමපේන්න පඩි ගාත් තයි දිල ේටි කැහවම බලන්න හිතලා ලංකාේ හොරුුවනි පාරමතතුයකිට රාජල ධාරගේ බහතරයක් මුදලා ලිලාගේෙන් බහතරයක් යාලගේ ගෝලයෝ මේ විජර බැලුවම එක පැත්තකගේ බදදුහරු තවත් පැත්තගෙන් විධ හරු කණ්ඩයක් ඉති අපේ රට අපි කොහමද හදන්නේ හැම දෙකටම කලින් හරුමට්ටු කර නතුව ටහ දන ලේසිවෙනෑන හැම කෙනාම. ඔගකීමක් ඇැතුව ජීවත්වෙන පුරවසියන් බවට පරිවර්තය කර දන. එහෙම නැතු නම් පස්සේ පිස්සර හටයන්න බැෑ ඔබට ඒ නැතිදේ මොනද ගත් ඔබ හොරෙක් පචනගේක්. නමුත් ඔබ ගත්තද ඔබට ගැනීමට හේතුවම කදගල සාධරන විදදිර හේතු දක්වන පුළුවන්න ඔබ ඇත්තන හොරෙක් පචන ගෙක් නෙේ ිහිල්ලෙන්නම් සබ දවසක් ප හමට.